යිබෝවන් කියෙලා ඔයාලා හැවුම දේශානෙ ලයිප පැක්ස් ඔබේ බිලින්ඳා ීඩියෝට මොම් පිළිගන්න මංඟද යාලට කියල දෙන්නේන්නේ සාමාන්‍ය උපත ඉඳලා අෞද්දු පහ වෙනකාන් දරුවයකුගේ බර කොහොමද වැඩිවෙන්න කියන එක දරුව උපදිලා මුල් දින කීපේ සාමාන්‍ය සීයට හතත් දහයක් පමණ බර අඩුවෙනවා මේක නැවත ඊළඟ සති දෙක ඇතුළත වැඩිවෙන්න පටන්ගන්නවා සාමාන්‍ය පළමු මාසේ දිනකට වැඩිවෙන්නේ ගෑම් තිහක් පම ප්‍රමාණයක් තමයි බර වැඩිුවෙන් ඊට පස්සේ දරුව ක්‍රමෙන් ක්‍රමේ වර්ධනය වෙනකොට මාස තුන හතර කාලේදී සතියකට ගෑම් එකසිය හැත්තෑවක් පමණ ප්‍රමාණයක් දරුවගේ බර වැඩිවෙන ඒවගේම මාස හතර හය කාලේදී සතියකට ගෑම් එකසිය තිහ එකසිය පණහා පමණ ප්‍රමාණයක් දරුවගේ බර වැඩවෙන ඒවගේම ඊට පස්සෙ දරුවාගේ මාස හයෙන් පස්සේ බර වැඩිවීම අපි බලුම්. මාස හය දොලහ කාලයෙක් සතියකට ග්‍රෑම් පණස් සතත් එකසි දහත්තුනක් අතර ප්‍රමාණයක් තමයි බර වැඩිවෙන්. සාමාන්‍යය අවුරුදු එකෙන් පස්සේ දරුවගේ සීග බර වැඩිවීම අඩුවෙන්න්න පටන්ගන්න. බර වැඩිවෙනවා නමුත් බර වැඩිවීම අඩුවෙන මාස දොළහ වෙනවිට උපත් බරමින් දෙකසම් පහක් කිලෝ තුනක් අතර ප්‍රමාණයක් තමා බර දරුවගේ වැඩිවෙන්න වැඩිවෙන්නේ. සාමාන්‍ය. ඉතින් මේවා ගොඩක් සමහර සාධක මතත් රඳා පවතිනවා දරුවගම බර වැඩිවීම. ඉන්වාස මාස ොලහත් විසි අතර කාලේ තුළ සාමාන්‍යය කිලෝ එකැසම හතරත් දෙක තුනත් අතරප්‍රමාණය බර වැඩි වෙනවා. ඒ වගේම මාස විසිහත හැට අතර කාලේ කිල එක දසම් පහත් දෙකදසම් පහත් අතර ප්‍රමාණයක් තමයි බර වැඩෙන් ඉතින් මේ අනුවෝ බලනකොට දරුවන්ගේ බර වැඩිවීම හැම මාසම හැමවර්ශයම එකම විදිහට පවතින්නේන දරුවගේ වැඩීමත් එක්ක බර වැඩිවීමත් යම්යම් වෙනස්කාම් සිද්ධ වෙන. ඒවගේම මේ බර වැඩිවීම සාමාන්‍ය පිළිගත් ආකාරයට මේ විදිහට කිව්වට මේවා විවිධ හේතුූම්මත සඳාපවතින. දරුවගේ බර අඩු ඇඩිය. මේ ගැන අපි තවත් වීඩියෝකි කතා කරු. ඉතින් ඔයාලත් දරුවගේ බර පිළිබඳව මේ වීඩියෝගැන ඔයාල සැලකිලිමත් එන්න. ඉතින් සමහර ඉතුරු සාධක ගැන මන් වෙනත් වීඩියෝකි හමුුවන්න. ඉතින් යාලමගේ වීඩියෝකර කැමතින ලයික් කරලා සයා කරලා. सब्सक्राइब करना